දම්සිහනද. නමස්කාරවේවා බුදුරුවනට සැමදා බුදුහිමි සරනයාමි නමස්කාරවේවා. දම්රුවනට සැමදා සදහම් චරනයමි නමස්කාරවිීවා සංගරුවනට සැමදාමහා සංග සරනයමි නමස්කාර වේවා තුනුරුවනට සැමදාතිසාරණ සරනයමි සාදුුසා ගරුතර මහා සංගරත්නයෙන් අවසරයි අද ඇසල පුන් පුොහු දවස අද වගේ දවසකයි අපගේ බුදුරජාණන් වහන්සේ හාහපුරා කියලා පළමුවෙන්ම තමන් වහන්සේ සම්බුද්ධත්වෙන් පස්සේ ප්‍රථම ධර්ම දේශනාව ඒ ප්‍රථම ධර්මදේශනාවට කියනවා ධර්මචක්‍රය ප්‍රවර්තනය කිරීම දම්සක් පැවතුම කියලා. ධර්මචක්‍රය කියනෝ. ඒ ධර්මදේශනාව තියන්නේ ආරි සත්‍ය හතරක් ගැනයි. උබහලතිනො යාරි සත්්‍ය මොනවදී දුක නම්මූ ආරි සත්‍යය දුක්හටගන්ට හේතුූ කරුණු පිළිබඳ ආරි සත්‍යය දුක්ක නිරෝධ ආර සත්‍යය දුකෙන් නිදහස් වීම දුක්ක නිරෝධ ගාමිණී පටි පදා ආරය සත්‍යය දුකෙන් නිදහස් වෙන්ට තිබෙන මාර්ගේ ගැන තිබෙන ආරි සත්‍යයයා දම්සක් පැවතුන් සූත්‍රී විස්තර වෙන්නේ ඔය කරුණු. මේ ආරි සත්‍ය තුළ විස්තර වෙන්නේ හේතු පල දහමක් හේතුන් නිසා පළහට ගන්න ධර්මතාවයක් තියෙනවා ධර්මතාවයක් යන්නේ ස්වාභාවක නයාමයක් තියෙනවා. මකද්දේ නයාාමේ හේතුවක් නිසා තමයි පලයක් හටගන්නේ ඒ පලේ නැතිවෙන්ඩන හේතුූ නැතිවඩ ඕනේ. හේතුූ නැතිවනහම පලේ නැතිවෙනවා. ඉතින් මේ ස්වභාවයෙන් තමයි දුකින් නිදහස්වීමේ මාර්ගයේ බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ. දුක හටගණ්ඩ හීතුවිවෙච්ච කාරණා තියාගෙන දුක නිදහස් වීම ප්‍රාථනා කළ කියලා ලෝක කිසිකෙනකුට ඒ නිදහස ලබෙන්නේ නෑ තමන් හේතුූ පද්ද වූ පද්දව ඒකෙන් නිදහස්වීම බලාපොරොත්තුනාට පලක් නෑ ඒ හේතු නැතිවෙන ආකාරය ප්‍රතිපදාවක යෙදුනොත් දැ අපි කියවූ අනේ මට ශීණයමාරුව නැත්වේවා කියලා සීණි වැඩිවන්න කෑමම කනවා ොතියා නිතට බ්‍රේවාලට ගිල පන්රු ගෙට කනෝ. බෝධි පූජාත්තියනවා මොකද්දේ හේතු සීරි නැතිවන්ඩ කියලා. එහෙම කරකර එයා මොකද කරන්නේ පැණිරසම කනෝ චොකලට්ම කනෝ. එතකොටය සීණ නැතිවින්ට ප්‍රතිපදාවගේ යුක්තයිද නෑ ඒ සීනි අමාරීම මැරෙනෝ. කෙනෙකුට සීණ හැදිලා ඒ අමාරුවෙන් එකට වෛදූරක වෙන මේකින් වකින් මේකන් වලකින්න්න මේක වලකින්න්න මේ බිහිත් ගණඩ එය හරිවිදියට ඒ ප්‍රතිකර්ම කළුත් කාලයක් කැනකට සම්පූර්ණයම සූපත්වෙන්ඩ පුළුවන් කමතියෙනවා. ඒ වගේ රෝගයක් ඇවිස්සිෙද්දි නැත රෝගයක් තිය එද්ද ඒකට ප්‍රතිකරම නොකොට රෝගෙන් සූපත්වීම බලාපපුරොත්වෙන්න ඒ වගේ මේ දුකක්තියෙන ලෝකයේ මේ දුකෙන් නිදහස්වීම බලාපොරොත්වෙන්න බෑ එයට ප්‍රතිකර්මක් නැතුව ඒ ප්‍රතිකර්මය තමයි ආර් අස්්ටාංගික මාර්ගය. ඉති මේ මූලික කරුණු හතරට කියනවා ආරි සත්‍යය කියලා. යම්කිසි කෙනකුට මේ ආරි සත්‍යය වැටහුණොත් බුදුරජාණන් වහන්සේ තෝරල දුන්නා මේ ආර් සත්‍යය අවබෝධ වෙන අවස්ථා හතරක්. මොනෝදී අවස්ථාහතර සෝවාංවීම සකදාගාමීවීම අනාගාමී වීම රහත් පලේට පත්්‍රීම අවස්ථාහතරක් අවස්ථා හතර තමයි මේ චතුරාය සත්‍යය අවබෝධය ඇටිකල්ලා දෙන්නේ. ඉටන් මේ ආරි සත්්‍යය අවබෝධයට පැමිණින්න මෝලිකම අවස්ථාවට මකක්ද කියන්නේ සෝවාන්වීම කියලා ඒ සෝතාපන්න කියන්න පාලි වචනේ සිංහල රූපයක් සෝවාන් කියයන්න තැම් පාලි වචන ඇත්තිේ නො මොගගල්ලාන කියලා සිංහලෙන් අපිමකද කැන එකට මුගල්ලන්. ප වච නැත්තියන සාරි පුත්ත කියලා සිංහලින් අපිමකක්ද කියන්නේ. සැරුත් පාලි වචච නැත්තිනවා සෝතා පන්න කියලා සිංහලෙන්ම්ම කද කියන්නේ සෝවාන්. සෝත කියල කියනවා සැඩ පහරට සෝත කියනවා කනට සෝත කියනවා ආර් අස්ථාංගික මාර්ගට එදකොට යම් කිසි කෙනෙක් ආර්යෂ්ඨාගික මාර්ගංග දැනගැන පලවිනි මාර්ගාන්ගේ හොඳින් තේරුම් අරං ආර්ස්ථාංගික තමග ක්‍රියාපටිපාටය තමන්ගේ ජීවිතයේ ක්‍රියාවින්, ආර්යෂ්ටාංගික මාර්ගයට පැමුණු නොත් එයාට කියවා සූතා පන්න කියලා. එතු ඒක නිකං කටවචනෙන් වෙන එකක් නෙමේ. එදකොට ඒ ආර්යස්ථාංගක මාර්ගයට පැමණුච්ච කෙනාගේ ලක්ෂණ ඇත්තිේ න සෝවාංවෙච්චායගේ ලක්සන ඒවට කියන්නේෙ සෝතාපත්ති අංග අන්නේ සෝතාපත්ති අංග ගැන මේ දේශනාවේ තියනෙ ඒ සෝතාපත් සෝවාංවෙච්ච අයිදය තියෙන ගතිගුණ ඇතිකරගන්ට තමනුත් උත්සාහ කිරීමට මේ දෙසුම් උදව්වෙනෝ මේ දේශනාව සංයතන කායිතියන මේ සූත දේශනාවනම ආනන්ද සූත්‍රයේ එදා අපේ ධර්මශේනාධිපති සාරිපුත්‍ර මහරාතන් වහන්සේ අපගේ ආනන්දයන් වහන්සේ සැවැත් නුවර ජේතවන්නේ වැඩසිටිය එදා හවස සාරිපුත්තයන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ භාවනා කරලා භාවනාවෙන් නැගිටලා අපගේ ආනන්දියන් වහන්සේ වැඩවුන් තැනට වැඩම කළ කෞද වැඩම කළේ සාරිපුත්ත මහරාතන් වහන්සේ සාරිපුත්්‍ර මහරාතන් වහන්සේ තැන්ට වැඩම කරලා ආනන්දයන් වහන්සේතක සතුටු සාමේචි කතා බහි එදනක් ආනන්දයන් වහන්සේගෙන් අහනවා මෙන මෙහෙම ආයශ්මත්තානන්ද කවර ධර්මහතර ප්‍රහාණේවීමෙන්ද කවර ධර්ම හතරකින් යුක්තවීමෙන්ද මේ සත්්‍ය ප්‍රජාව ගැන භාගවතුන් වහන්සේ වදාළේ මේ උදවිය සෝතා පන්නයි. මේ උදවී සතරාපායේ වැටෙන්නේ නැතිස්ුභාවෙන් යුක්තයි. මේ උදේවය නේත වසයෙන්ම නිවන් අවබෝධ කරන අය. කියලා පිරිසක් ගැන කිව්වකේනෝ. භාග්‍යයවතුන් වහන්සේ පිරිසක්ගැනම කතා කළ ඒ පිරිස ොගේ ගතු ගනයන්දගේ යුත්ත කුහ ප්‍රහණය කල්ලා කු යුක්ත වෙලා මොදර මතවිතියායන්ද. කරුණුහතරයක් ප්‍රහණයේ වෙලා ඒ ගොල්ලන්ට ඒවගේම කරුණු හතරින් යුක්ත වෙලා කරුණුහතරකින් ප්‍රහණේ වෙච්ච කරනුහතර යුක්ත විච්චායට තමයිැකිවේ මෙයාල සෝතා පන්නයි මෙයාල සතර අපායේ නොවැටෙන ස්වභාවෙන් යුක්ටයි. මෙයාල ඒ කාන්ටෙන් නිවන්දකින අය. ඊට පස්සේ ආනම්දයන් වහන්සේ සාරිපුත්‍රයන් වහන්සට කෙනවා ආශ්මත් සාරිපුත්‍රයන් වහන්සේ කරුණු හතර ප්‍රහණය වෙලා තියෙනවා තියන්වන යම්ශ්‍රාවකයකුට ඒක කියන පලවෙනි කරුණ ප්‍රහණේවෙච්ච අස්ෘතවත් පුතත් ජනී කීන්නවා ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කෞුදයි කියලා හොඳින් අහපු නැති උන්වහන්සේගේ ගතිගුණ මොනවාද කියලා දන්නේ නැති උන්වහන්සේ ගුණ වසයෙන් අදුනගැනීමක් නොකල පුද්ගලයාට කියනවා පුතත් ජනයා කියලා. පුත්තු සත්තාරානම් මුකං ඕලෝකයේ තීති පුතුජනෝ. නොයි ආගමික නායකයන්ගේ මූන බලබලයන්න පුතත්්ජනයාය එමයි විස්තර වෙන්නේ. එදකොට පුතද්ජනයා නිතර ඉන්නේ සැක සංකාවෙන් ස්තිර අදහසකඉන්ට පුතජ්ජනයාට බෑඉදුරරි පුතජ්ජනය ඉන්නේ හැමතිසම ඕෝකෙන්ද ඒ සැක සංකාවෙන් ඉන්න පුතජ්ජනයාට යථාරූපයන එකනවා ආශ්පතුන් වහන්ස පුතජ්ජනයාට ාගවත් බුදුරජාණන් වහන්ස ගෙන යම්බඳ අප හැදීමක්ට ඇතිවෙනවාද. එතට පුතජ්ජනයායටට ඇති වෙනවා බුදුරජාණන් වහන්සේගේ ගුණ දන්න ඇති නිසා මොකද ඇතිවෙන්නේ. අපහැදීම පුතජ්ජනයාට බුදුරජාණන් වහන්සේ ගැන අප හැදීම ඇති වෙනවා. ඒ කාර නිමුකොද බුදුරජාණන් වහන්සේ ගැන පැහැදිලි වාහල නෑ පැැදිලිවෙේ ගෙනගෙන නෑ පැහැදිලිු ගුණවශයෙන් සීකරගන්ට දන්නේ නෑ. එතකොට ඒ පුද්ගලයා පහදින්නේෑ. කෙන යම්බඳු අපැහැදීමකින් යුක්තනං පුතජ්ජනය. ඒ අපැහැදීම හේතුවෙන් පුතජ්ජනයා මරණිම් මතු නිරේ උපදිනවා නං. එබඳු අපැහැදීමත් ඔහු තුළ නෑ කවුරු තුළද සුවාංවිච්ච ශාවකයා තුළ අර පුතජ්ජනයා තුළ හටගන්න අප හැදීම හටගන්න නෑ කියනවා. ඒ පුතජ්ජනයා තුළ හටගන්න අප හැදීමටඒ පුතජ්ජනයාව සතරාපාය උපද්ද වන්න පුළුවනි. එබන්ඳ ව අප හැදීම කටගන්න නෑ කියනවා. සෝවාංවිච්ච නැන් සෝවාන් ශ්‍රාවකයාට හටගන්නවා කියනව එකක් කොහොමද සුතුවාරිය සාවක ස්ෘතවත් ආර්ය ශ්‍රාවකයා ශෘතවත් කියන්නේ ඇසූපිරු අසන ලද දැනුමෙන් යුක්ත. එමනිත්තන් ඉගෙන ගන්නා ලද දැනමෙන් යුක්ත ඉගනගත් අසන ලද දැනමෙන් යුක්ත, ආර්ය ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ ගෙන යම්බඳු පැහැදීමකින් ඇදද. එනම් බුදුරජාණන් වහන්සේ ගැන ගුණා වසයෙන් අහපු ගුණවසයෙන් තේරුම්ගත්තු ගුණවසය ගෙනගත්තු ගුණවසයෙන් මෙනෙහි කරන්ට දක්ස. ශ්‍රාවකයෙක් ඇදද එබඳු පැහැදීමක් ඇදද ඒ පැහැදීමට පුළුවනි කයස්ස බේඩා පරම්මරණා සුගතින් සග්ගං ලෝකන් උපපද්ජති. කයිබී මරණිම්මත්තු සුගතියේ උපදවන්ට පුළුවන්. ඒ සුතුවත් තාර්ශ්‍රාවකයාව සුගතිය උපදවන්ඩ පුළුවන් පැහැදීමක් තියෙනවාද ආගී පැහැදීමේ යුක්තයි කනවා. එදගොඩි මේක නිකං සෝභනයට කරන්න එකක් නෙමේ. මන්නම් පැහැදීම යුක්තයි කිය කිය කියීවකිව යන එකක් නම එක තමන්ගේ හරදය ඇතුළි තියෙන එකක්. පැහැදීමේ යුක්තයි මොකක්දී පැහැදීම ඉතිපිසූ භගවා මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ අරහන් අර්හත්වනසේක නිකි ලෙස් වනසේක රාගදේ සමෝවයන්ගෙන් මිදුණු සේක සියලු ආස්ත්‍රවයන්ගෙන් මිදුණු සේක සියලු කෙලිස් දැවිල්ලින් මිදුුණු සේක සියලු ඉඳරං දිනෝසේක අරහත් වන සේක සම්මා සම්බුද්ධ වන සේක කිසි ගුරුවරයෙකුගේ බාහිර කිසි දේක උදව්වකින් තොරව තමන්ගේ තමන්තුලින් උපදවාගත් නුවනින්ම සියලු ධර්මයන්හි අවබෝධය ලැබූ සේක නැතගාරි සත්‍ය අවබෝධ කළ සේක, සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න වන සේක අස්්තවිද්‍යාවෙන් චරණ ධර්මයෙන් යුක්ත වන සේක සුගත වන සේක උන්වහන්සේ සුන්දර නිවන් මග වැඩිය සේක, සුන්දර නිවන් මගෙහි ගමංකල සේක. ලෝක විදුවන සේක සකල ලෝකයන් අතැම්ඹුලක් සේ අවබෝධ කළ සේක, අතැඹුලකේ ඇඹුල කෙල කැන්නේ නෙල්ලි ගෙඩියට. ඇඹුල්ල ආමලක කියෙනෙක. ආමලක කියන පාලි වචනටමයි සිංහලෙන් ඇබුල කියන්නේ එදකොට අල්තැඹුල අතහිටබූ නෙල්ලි ගඩියක් සේ සකල ලෝකයම මැනවින් අවබෝධ කළ බව ලෝක විදු වනසේක අනුත්තරෝ පුරුසු දම්ම සාරතී වනසේක දමනය කළ නොහැකි සත්වයන් දමනය කිරීම හිලා උන්වහන්සේ ත්‍රිවිධ ප්‍රාතිහාරයක් පැවා මොකදයකි පලවෙනි ප්‍රාතිහාරය ඉරිදි ප්‍රාතිහාරය උන්වහන්සේ ඉරිදි ප්‍රාතිහාර පෑවාද නැද්ද උන්වහන්සේ ඉරිදි ප්‍රාතිහාරය පෑවා. ඊළඟට උන්වහන්සේ ආදේශනා ප්‍රාතිහාරය පෑවා අන්නයිගේ චිත්්‍රස්ුභාවේ දැනගෙන කතා කිරීම ඒකට ගැන්න මොකක්දද ආදේශනා ඊට පස්සේ උන්වහන්සේ ඒ වගේම අනුශසනී කියන ප්‍රාතිහාරිල් පෑවා අනුශසනී කියලන්නේ අනුශසනාව අනුශාසනී ප්‍රාතිහාරි කියලකැන්නේ උන්වහන්සේ මේ ආශ්වාජ ආදීනව නි්සරට දුකේ ස්වභාවේ දුක්ක සමුදේ ස්වභාවේ දුක්ක නිරෝධි ස්වභාවේ මාර්ගය වභාවේ විස්තර කළ දීම. මේ ප්‍රාතිහාර වලින් තමයි මේ සත්‍යයා දමනය වනේ. අනුත්තරූ පුරුසදම්ම සාරතයේ සත්තා දේව මනුස්සානං උන්වහසි දෙවියන්ගේත් මිනිසුන්ගේත් සාාස්තෘරුන් වහන්සේ. ඒළඟට උන්වහන්සේ බුද්ධ අවබෝධ කළදේ අවබෝධ කරගත්දේ අන්නයටද අවබෝධ කරවූ ූ සේක. ඒළඟට භගවා මේ උණහස සියලු බාග ගුණෙන් යුක්ට වනසේක. මෙසේ ශාස්තෘන් වහස ගැන ගුණවසයෙන් මෙනෙහි කරන ස්වභාවෙන් යුක්තයි, සෝවාන් විච්චෙක්කෙන. සුවන් උච්චෙක්කිනනාට ඇගිල්ලි ඇනන කියන්න දයන්න මේ මෙහිර මේක මෙනහි කරපිය කියලා. ඇගිල්ලිෙන් ඇනෑන කියන්න දෙයක් නෑ. එයාගේ ස්වභාවය තමයි මෙනෙහිවීම සවංවිච්ච කෙනාගේ ස්වභාවේ තමයි ශස්තෘරන් වන්ස ගුණ මෙනෙහිවීම යම්බඳ ශාස්තෘරන් වහන්සේගේ ගුණයක් මෙනෙහිවෙන වලං ඒ මෙනෙහි වන්න ගොුණයක්න් යුක්ත එක්කෙනයි ලෝකෙ දකින්නේ ඒ බුදුරජාණන් වහන්සේ එදකොට ඒ ශාස්තෘරන් වහන්සේකිරරි ඇතිවෙනවනම් සිටේ පැහැදීමක් ඒ පැහැදීම එ සුගතිය කරා ගෙනෙන එකක් අ්‍ය බඳු පැහැදීමකි යුක්තයි කෙනවා මේක කියන්නේ ආණන්දයන් වහන්සේ කායකද මේක කියන්නේ සාරිපුතයන් වහන්සේ සමඟ එතකොට පලිවිනි ලකුණමොකක්ද පුතජ්ජනයා තුළ හටගන්නවාද බුදුරජාණන් වහන්සේ කෙරන් ඇ අපහැදීමක් ඒ අපැහැද මෙහු තුළ හටගන්නේ එතකොට සුත්තුවක් ආර්යශ්‍රාවකයා තුළ හටගන්නවාද බුදුරජන් වහන්සේ ගැන පැහැදීමක් අල්න පැහැදීම මෙයා තුළ හටගන්නවා ආන්‍යයා මේ මාර්ගයේ පැසිරෙන්ට සුදුසුයි කියනවා. එතුවට මේකට යම්කිසි නොනක්කෝ නැද්ද ඇයි බුදුරජාණන් වහන්සේ ගැන ගුණ වසෙන් වනහි කරන්න මේකට මේ වගේ බොලොඳකං හරිය නඇව අපි බුද්ධ පූජාව තියෙනවා. බට්ටික වෙලාවට තියාගන්න බැරිවුණොත් වරදක් වෙයිද. බුද්ධ පූජාවතියාගන්න වෙලාවට බැරිවුණුත් වරදක් වෙයිද. බුදු පහන තියෙනවා වෙලාමට පත්තු කොරගන්නට බැරිවුණොත් වරදක් වෙයිද. ඇයි භූතයකමුණු සේද. ඒ ජාතියායට නම් පුතජ්ජන පැහැදීම එක. පුතජ්ජන ඇයි. ගෙදර මොනුහරි කරදරයක් වනොත් තීට පස්සේ. ඒක යන්නේ කාගතෝම් බෝටද ඒට පස කියන්න මදද ට හරියට බුදු පහන තියාගන්න බැරුුණ ඒකයි මේ කරදර මට හරිට බුද්ධ පූජාව තියාගන්න බැරුණ ඒකයි මේ කරදර කාට ද අපහස කරන්නේ ආන්න පුතත්්ජන අපහදිනවා ඒක පුතත්්ජනගතිය ආර්යස්්‍රාවකයා මේ ගුණවසයෙන් මෙෙනැෙහි කරන්නේ ආරස්ශ්‍රාවකයා ගුණවසයෙන් මෙනෙහි කරන්නේ ඊළඟට බුදුරජාණන් වහන්සේ කරේ පැහැදිී මැටිරගන්නේ කොම දැයි කියලා විස්ත්‍ර කල්ලා. ඊළඟට ආනන් දෙෙන් වහන්ස දේශනා කරනවා සාරිපුෘතතියන් වහන්ස නැත්තන් ආයිශමත් සාරිපුෘතතියන් වහන්ස අස්ෘතුවක් පුතත් ජනයා අස්ෘතවත් කියලකිවේ ධර්මය අහල නැති. ඇහුනත් හිතට ගිය නැති. ඇවුනත් හරියට ටේරුම්ගණ්ඩ සවි්ඥාන සත්තිය නැති. පුතජ්ජනයා. හැම එකටම පහදින. හැම එකක්ම පස්සෙ දුවන පුතත්්ජනයා, ධර්මයගෙන යම්බඳු අප හැදීමකි යුක්ත වේද. ලල් ධර්මයගෙන අප හැදීමෙන් යුක්ත වන්නවා යුක්ත වෙනවා ඕනෙම වෙලාවක වෙඩ පුළුවනි කාටද. අස්ෘතවත්, පුතජ්ජනයාට කයින්දිගේ පෙලාවට ධර්මට ගරහන්් බැරිද. ත් ධර්මිට ගරහනෝ. ධර්මිටි පුතජ්ජනය කිස්ුභාවය. ඇ පුතජ්ජනයායට තිරිලක්ෂණය හඳුනන්නේන. අනිත්්‍යකන ධර්මතාවය අවබෝධ වීමහි අනුසස් දන්නේ නෑ. දුක කියන ධර්මතාවය. අවබෝධ වීමේ අනුසස් දන්න නෑ මේ ආත්මින් තොරයි කියන බව අවබෝධ වීමේ අනුසස් ඩන්න නෑ. බුදුරජාණන් වහන්සේ සැබවිම්ම සතර සතිපට්ඨාන දේශනා කළ බව සතර සම්ය ප්‍රධාන වීරිය දේශනා කළ බව සතර ඉර්දිිපාද දේශනා කළ බව ප්ච ඉන්ද්‍රීධර්ම දේශනා කළ බව ච බලධර්ම දේශනා කළ බව සප්්‍ර බුජ්්‍යග ධර්ම දෙසූ බව ආර්්‍යස්ථාගික මාර්ග දෙසු බව දන්නේ නෑ නිවනගෙන දන්නත් නෑ ඇදකට පුත්ජනය ඒවටත් ගරන්න වනය අපට ඇති නිවන කෝන්නෑ. කෙළ ගරහන්න ඇද්ද පුතජ්ජනය යම් ධර්මයකිර යම් අප හැදීමකින් වාසය කරයිද පුතජ්ජනය ඒ පුතජ්ජනයා තුළ ඇති අප හැදීම ඒ පුද්ගලයාාව නිරේ උපද්දවන්ඩ හේතුවෙනවා ඒ අපැහැදීම නිරේ උපද්දන්න හේතුවෙනවා නමු තෘතවත් ආර්ය ශ්‍රාවකයෙකුට තියෙනවා ධර්මය කෙරෙහි පැහැදීම ඒ පැහැදීම තමයි ඒ පුද්ගලයාව නිතර චීක ඒ ධර්මය මතක් වෙන්නේ හේතුවෙන්නේ කොහෝද පැහැ දෙ පාදින්නේ ස්වාකාතු භගවතා දම්මෝ මේ ධර්මය භා්‍යතුන් වහන්සේ මොනතරං අපූරුවට වදාළිකක්ද අලයා මෙනෙහි කරනවා ධර්මින් කායානු පස්සනාවක් මෙනෙහි කළත් වේදනානු පස්සනාවක් වෙනෙහි කළත් චිත්තානු පස්සනාවක් මෙනෙහි කළත් ධම්මානු පස්සනාවක් මෙනෙහි කළත් අනිත්්‍ය ස්වභාාවයක් මෙැනෙහි කළත් දුකස්භාවයක් මැනෙහි කළත්. අනාත්ම ස්වභාග නස්ක මනෙහි කළත් යාට මතක්විනි කාවද. බුදුරජාණන් වහස. අනේ භාගතුන් වහසේ මොනතරං අපූරුවට වදාන දෙයක්ද මේ ධර්මය. මොනතරං ඇත්තත්ද. සන්දිට්ටිකෝ මේක මොනතරං සෞන්දුදෘිෂ්ටික මෙලොවදම මෙලොවම පේන දේවල් නොව. අකාලිකෝ මේ ධර්මය, ධර්මය මේ ධර්මය අවද්‍යන් අපි ගම මෙහෙම සෝවාං වෙච්ච කෙනෙක් සෝවාං වෙලා තප්පරයකින් පස්්සල සතරපය නිදහස්සන සෝවාං වුණු ගමන්ද. සෝවං වූ වෙච්ච ගමන් සතරාපා නිදහස් නොවෑ. සකදාගාමි වෙලා ටික දවසක් ගිහිල්ලද මේ සසර ගමන කෙටිවෙන්නේ එවම ඒ මොහොතෙමද ඒ මොහොතෙමයි. අනාගාමී වෙලා සතියක් කමරක් ගිහිල්ලද කාමලෝකෙන් නිදහශවයෙන් නාගමි වෙච්චකබන්ද. රහත් වෙලා ටිකකාලක් ගහිලද සියලු දුකෙන් නිදහස් රහත් පලට පත් වෙච්චකන්ද. කල් නොයවා ඒ ප්‍රතිඵල ලබා දෙනවා. එදකොට ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය මෙහෙම ධර්මයක් නොවෑ. ඕපනයිකෝ එන ඒහි පන්සිකෝ මේක නෝනැත්තන්ට ම් ගන්නඩ පුුවන්ගේික් නොවේ ඕපනයිකු තමාතුට තමාතුලටම සීලේගෙන බාහිරුව කතා කල් ඇවැටන්නේ නෙ තමම්ම සිිල්ගන්නඩ ඕනේ. නීවරණ තමම්ම ප්‍රහණය කරගන්න ඕනේ. නෝන තමම උපදවාගන්න ඕනේ ගුණ තමම්ම ඇති කරගන්න ඕනේ ඕපනයික තමාතුලට පමණවා ගන්න ඕනේ. ඊළඟට නෝනැත්තන් තම තමන්ට ේරෙන ආකාරය මේක පුරුදු කරණ එකක් නොවෑ කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන හිීත හිතායින්නවා කෞදිහම කරන්නේ සෝවාංුවච්චි එක්කෙන. එ ඒකන සෝවාංුවොච්ච එක්කෙනාට නිතර නිතර මේ ලෝක ස්වභාවේ ගැන භාගතුන් වහන්සි වදාළ ධර්මය නිතර නිතර සිහිවෙන ස්වභාමී යුක්තයි. මේ රටේ ලෝකකි කුුණුගොඩ වන සීවන ස්භාන් යුක්ත නෑ කුණගොඩු ල් ඔොලුවේ පුරවාගෙන ලෝකෙට අඩවැඩියා කර කරඉන්නේ එතකොට එ ලෝක ස්වභාවය තේරුම් ගන්න බුද්ධ භාගතුන් වහන්සගේ ධර්මයෙන් ආංගේ ස්වභාවය මෙනැහි කරමින් වාසය කරන කෙනා ධර්මයෙරෙ පැහැදීමෙන් යුක්ත වන්නවාද ඒ ශෘතුවත් ආර්ය ශ්‍රාවකයා ඒ නිසා සුගතිය යනම් එබඳු පැහැදීමකින් යුක්තයි කියනවා ඔන්න ස්ෘතුවත් ආර්ශස්වාාවකයක් එබඳු පැහැදීමකින් යුක්තයිද සෝවාං විච්ච ධර්මය ගැන මෙනැහි කරන්නේ යම් විදියකින්ද එබඳු පැහැදීමින් යුක්තයි කනවා එදෝට ඒ පැහැදීම යුත්ත කෙනාගේ දක්ෂ කොමමකක්ද අර ඉගෙන ගත්තා වූ ධර්මය ඒ විදිට නෝනිින් ඒවිදිට නෝන මෙනෙහිකරත් එයාගේ හිටේ රාගදේශමෝහ බලවත් අකුසල හැටියට පිහිටයිද නෑ දේශයාවත් බලවත් දේශ බද්ධ වෛරාදය හටගනී කිය ධර්මයනුව පේ නොව එහම හටකගඩ විදික් නෑ. ඉුරසියා කරෝධ මාන ආද ඒ වි හටගඩ විදියක් නෑ ඇයි නිතරයාගේ ස්වභාවයමකක්ද. භාගතුන් වහන්සකි ධර්මය සිහිවීම මෙනෙහිවීම භාගිතුන් වහන්සේගේ ධර්මය නිතර මෙනෙහි වෙන වනං අර අකුසල් පවතිී දේ හිතේ පවති නෑ අකුසල් ප්‍රහණය කරන ධර්මයක් ආංගේ විදියට දකිනවා කෙනවා. ඊළඟට සංගයා කෙරෙහි පුතජ්ජනයා ඉන්වල් පුතජ්ජනයකවත් අස්ෘතුවක් පුතජ්ජනයකය කෙන ඒන්නේ ඇසූපිරු නැති ධර්මය ගැෙන දන්න නැති රහතන් වහන්සේලා කියන කෞද්ද කියලා අහලා නැති භාර්ග පළලාබීන් කැන කෞද කියලා අහල නැති භික්‍ෂු සංඝයා කියන කවුද කියලා අහල නැති භාගතුන් වහන්සේගේ ශ්‍රාව කියන් ගැන අහලා නැති පුත්ජනයාට හටගන්නවා. අවෝධනැති නිසා අප හැදීම හටගන්නවා. දැන් එක දේශනාවක සඳහන් වෙනවා එක උපාසකයක්. බුදුරජාණන් වහන්සේ ළඟ ටැවිල්ල උපාසක අනාගාමි කෙනෙක්. බුදුරජාණන් වහන්සේ ළඟ ටැඇවිල්ල වන්දනා කරල කතා බස් කර කර හිටිය. එතකොට ඒවෙලාවේ එතන්ට ඔන්න ආව කොසුල් මහරජ්ජුරු එට කොසුල් රජ කෙනෙක් දැක්කහම යටත් වැසිය ස්වභාවෙතම වාඩිවෙලා ඉන්නවන නැගිටිනවා හිටගෙන ඉන්න ඕන නෙමිලා වහදිනෝ ද මේ උපහසක උන්නහකාපනා කළ දැ රජුරූ සැපත් වෙනවා මේ වෙලාවේ මන්න ගිටුත් භාග්‍යතුන් වහන්සේට අගවුරුවක් වෙනවා. මෙතනේ වැදුල්ලැබීමට සිදු සුභාගතුන් වහන්සේ පමණයි රජ්ජුරූ කෝප වනාට මට කරන දෙන්නේ මන් අගිට නිට්නේ මදිින් නිටත්නය කළ හිතුව මෙ අනාගා මිකනෙ රජ්ජරූ ආවා ඇවිල්ල බුදුරජාණන් වහන්සේට වන්දනා කල්ල වාඩි වෙලා අරය අදිහා බලනෝදැ කෞද්දිහද බලන්නේ උපාසකදිහා බලනවා නිද්දකින් මේකා මේකට මතක නෑ මේකා රටවැසී බව මේකා නැගතින්ට ඕනෑ නොවේද මේකා වදින්ට ඕනෑ නොවේද ැ බුදුරජාණන් වහසේ දැක රජුරන්ගෙහි තවුල්ලුණ අලන්න පුතජ්ජනහිටේ ස්වභාවය එතකොට බුදුරජාණන් වහන්සේ රජුරුවන්ට කියනව මහරජ මේ උපාසක බොහෝම ගුණවත් කෙන උපාසක අකුසල් දුරු කරන මාාරග ඉන්න කෙනෙක් මේ උපාසක යහපත් ගටගුණයන්ගේ යුක්ත කෙනින් ඔන්න කියනකොට අර තරහ නැතුව ගිය එතුව භාගතුන් වහන්සේගම් ප්‍රසංසාාව ලබන්ට නං එහෙනම් මේ පුද්ගලයා සුළු පටු කෙනෙක් නොවේ කියලාට තරහයින් කළ බලන් පුතජ්ඥනයගේ ස්වභ සුළු කරුණක් ඇති නෙද තරහ පිටන්න ස්ෘතුවත් තාර්ය ශ්‍රාවකයා වගේ නෙමෙයි පුතත්ජනයා ඒ වගේ කර ඕොන කැලි තිස්ස රජුරුවන්ට උ කැලිතිස රජරුවන්ගේ කාලේ කැලික්ස රජුරුවන්ගේ රාජමාලිගාවේ තිස්ස කියල රහතන් වහසනමක් දාන වලදනවා. ඒ රජ්ජුරුවන්ගේ බෙසවුන් වහන්සේ වෙන ඇමතිපුත් රජ්ජරුවන්ගේ මල්ලික්තෙක්ක නරක හාදකොමට ති රජරුවෝ මල්ලිව පෙන්නවා ස්ථානය මල්ලි පැන්ලගයා ගෙහිල්ලා රහස් පයින්්ඩයක් කිෙව්ව චරපුරුසේ කත. චරපුරුසියාටකුව මේක කුහෝමහරි ගොහින් බිසවුන් වහන්සට දීපංකිව්ව. චරපුරුසියා භික්‍ෂූකගේ වේසියක් ගත්තා. අරගෙන තිිස්ස මහරහතන් වහන්සේ ධනට වඩිද්දි අ රාජමාලිගාවට ඉස්සරාජමි තාපේ මෙපිට පාතරේ කරම් භික්ෂුවක් කිටිව පාතරය කරන්න. රාහතන් වහන්සේතු හැන මේ රජුරුවන්ගේ ආරධනගේ අපගෙනෙක් වවැඩ ඇති. කෙල් රජරාතන් වහන්සේ හිතුව. සේවකය හිතුව මේ රාතන් වහන්සේගේ පණිවිඩීකට අප කෙනෙක් වෙන්ඩ ඇති. ඔන්න රජරාතන් වන්සේ ඉස්සරල වැඩිය. අර භික්‍ෂුවේසිය ගත්තු චරපුරෂය පිටි පස්සෙන් යන. රාතන් වහසේ වාඩි වුණා ධන වැලදුවඇතන මරයත් වාඩි වුුණා යට දානදුන රජ්ජුරු. ඔන්න දැන් ආප වෙලීට වඩිනු රජ්ජරූ ප්‍රාතන්වාසිත්තෙක් වඩිද්දි අර පුද්ගලයා තල්පතක ලියපු පයින්ඩි බිමාතැරයා. බිම වැටිනව සද්්‍යෙල බැලුව බල්න්නකටම බිසවඋන්හසේ කවුල ගන්නවා. දූරණ ගිහිල ගත්ත මේ මොකක්ද කියලා බැලුවා මතියෙන්නේ රජුරන්ගේ මල්ලේවාපු හොරලියම හිතුව එහෙනම් මෙටෙක් කල් මේ හාදකොමට යටින් සපෝට් කරල තියනෙ කවුද කෑලනී තිස්සර හතන් වහන්සේ කියල හිතුවා මරන්න තීරණය කළ තෙල් කටාරමේ දැම්මනි කටාරමේ තෙල් පුරෝල බස්සලක් තෙල් පුරොල් යටින් ගඉදර දැම්ම ගෙනයවිල්ඉන්නේ ත මේ ේතුව කර්මාණ රූප එකක් කියලා උන්වහන්සේ ගිරිදි අතැරිය ගින්නේ පිච්චිලා පිරිම පැර. දැම්බලට යම්බඳු අපැහැදීමකින් යුක්තවෙයිද. අස්ෘතුවත් පුතජ්ජනය. එදකට රහතන් වහන්සේගේ ඇසුරෙන් මාලිගාවේ රාතන්වාසේ වැඩම කල ධනනි ධනය පූජා කර කර හිටියත් රජ්ජුරු ඉඳල තියෙන්නේ සෝතාපත් අංග්‍යයාගෙන් යුක්තවද තොරවද දැක්කද රහතන් වහන්සේ ඇසුරු කරල සෝතාපත්තියන් ගැති කර ගන්ට බැරුවුණා බිසව ඉඳල තියන සෝතාපත්තියන්ගන් යුක්තුවද තොරවද උන්දත් සෝතාපත්තිියන් ගියන්ගෙන් තොරව දැක්කද එන රාතන් වහන්සේලාගේ කාලී පවා තමන්ගි පැට්ටි මමුකුත් කරගෙන නැතියන් ඉද තියෙන රහතන්හසගේ පිහිටින් උන්වහන්සගේ කරේදිිලලා සුගති යන්ල ස්ති ච්චය බැරිවුණ තමන්ගේ පැත්තිං අර සෝතා පණ්‍ය වෙච්ච ශ්‍රාවකයකුගේ මෙනෙහි කිරීම තිබුුණ නෑ තිබුණේ පුතත්්ජනීකුගේ සස්ුභාවේ මොකද්දේ යම්බඳුව අපහැදීම කැතිවෙනවා නං එබඳු අපහැදීම සැනකින් හටගන්නවා. හටගත්තු ගමන් ඒ අපැහැදීමෙන් පුළුවන් යාව නිරේ අරංයන්න නිරී අර යන්න පුළුවන්. එදකොට එබන්ඳු එකක් තමන් තුල නැත්තයි. මොනව හිේතුව නිසාවත් එබුඳ අපැහැදීම කටගන්න නැත්තන්න. යම්බඳ පැහැදීමකින් යුක්තද ශෘතුවත් තාර්ය ශ්‍රාවකයා භාගවතුන් වහන්සගේ ශ්‍රාවක සංඝයා ගැන යම්බ පැහැදීමක් ඇතිව ඉන්නවානම් ඒ පැහැදීමෙන් සුගතිය උපදිනවනන් බුද්ධ කාලෙහෙම වනේ බුද්ධකාලිහෙම වුණා බොහෝම දුගී දුප්පත් අය බොමු දුකසේවාසය කරපු අය හිටිය රහතන් වහන්සේලා කරෙේ නැත්නම් භාගතුන් වහන්සගේ සාවක සංගා කෙරේ දැන් අර කලනිිතිස්ස රහතන් වහන්සේ මාලිගා විධානය වෙනදුවට රජවරූ දන්නේ නෑ මේ. රහතන් වහන්සේ මක් කියලා බිසව දන්නෙ නෑ කු දුන් වහන්සේලා මේ මම මාර්ග පල්ලාබී කෙනෙක් මම රහත් කෙනෙ කීී තමංග හවා දක් නොවද නෑනෑ එතුර මාර්ග පල්ලාි කෙනෙක් කි හවා දැක්වවෙත් නෑ රහත් කෙනෙ කි හවා දැක්වෙත් නෑ අදනගන්න පිළිවෙල තිබ්බෙත් නෑ ධර්මය ගත්තෙත් නෑ බුද්ධ කාලහිටිය සමාරෝ දුගී දුප්පත්තම්මල ධර්මය කරායන්න පුළුවන් අය මේ වගේ ලක්ෂණ තිබිච්චාය මේ වගේ ගතිගන්න පිහිටුවාගෙන හිටපු අය හොඳ පැත්ත එක්තර අවස්ථාවක තියෙනවා එක ගෙදරක මහාදයන්න මේ නැන්ඩම්මා කැවුමක් ගිෙනල්ලා මේසී උඩ තිබ්බා එදා වැඩියා භික්ෂුන් වහන්සේ නමක් ආපන කලා න භික්ෂුන් හසනමක් කඩම් කළා පූජා කරගන්්ට දෙයක් ඇත් නං කියලා බැලිනම් මේසූට මොකද තිබි කැවුම දැක්ක දැකල ඒක හරගෙන ගීල්ල පූජා කලා නැන් දම්මා කුස්සීදලාවා ඇවිල් ඇැහවා කෝ මෙිතන තිබිච්ච කැවම තිවාන්නේ නැන්දී ම මේක ස්වාමීන් වහසේ නමක්වැඩිය පූජා කළ ඒ පූජාකරප එක්කෙන බුදුරජාණන් වහන්සේ ගැන මෙනෙහි වෙන ස්වභාමී යුක්තයි. ධර්මයෙව ද්‍රේශයෙන් වනේ වෙන ස්භාහියුක්ත නෑ. තමන්ට අනුන්කළ වරද මෙනෙහි වෙන ස්වභායුක්ත නෑ. ධර්මය මෙනෙ වෙන ස්වභාමි යුත්තයි. ශාවක සංඝයාගේ ගුණ මෙනෙහිවෙන ස්වභාමය යුත්තයි. අන නැන්ද සතුරුෙන්ට මං මේ කැවුම ඒ කැව පූජා කරගත් අකිවවා තෝ කැවුම පූජා කර ගත්ටත් තව බැදාපු කවුමද කැලහවා තෝද මේ කැවුම බැද්ද කියලා ඇහවවා දැන් අර අයකට එක කියන්නේ වන්නේ නැන්දී සතුට වෙන්ට ම පූජා කර ගත් අයක තෝ කවුදු මේ ගිතර තෝමකීද කියල තෝ පිටස්තරරිකි ී පිටස්තරෙකි තී කොහොමද මේක කරන්නේ සිට පීතිරදන්ට කියලා ළඟ මෝල් ගාතයේබ ගැගුව මෝල් ගයි ඔල්ලුව පෙරිල වැටුණ නමුත් දේශයෙන් මෙනෙහි නොවනස්ුභාාවයෙන් යුක්තයි දර්මෙ මෙනෙහි වෙන සුභාමය යුත්තයි එදකොට එයාගේ යාලු ඇවිල කියන්න ඇති ද කියන්න ඇතේහනේ බලන්ට ඔයා නරක එකක්කයක් වලින් ඔයා කෑවද පූජා කරගත්තනේ අනේ නිදක මේ ගෑණටි මේ තේරුන්නේයන. ක අනිත් ඇ මේකට පෝර දානවාද නෙද්ද පෝර දා නිවන්ඩද අවුලු වන්ඩද අවුලුුවන්ඩ දන්නවන ගෑනුන්නේ හැටි අවුලුුවන්ඩ දාන්නේ අවුල වන්න දානකොට අරය ඇවුලු නාද ඇ හතු භාගතුන් වහන්සේ මෙනෙහිවන ස්වභාවෙන් යුක්තයි. ධර්මය මෙනෙහිවන ස්වභාවෙන් යුක්තයි. සාාවක සංඝයා මෙනෙහිවන ස්වභාවෙන් යුක්තයි එතකොට අර අකුසල් මැඩගෙන මේක ඉස්මතුයෙනවා. ඉස්මත්වයෙනවා. දැන් සතිගානක් බෙහෙට් කොළ ඒකෙමයි මල්ලි දෙවියන් අඇතරූපන්නේ බලන්න්නවෙෙනස. දෙවියන් අතුරු පන්නේ වෙන රටක වෙන තන්නක උුණනම් බයිරපද නැද්ද ම මෙහෙම දුන්න ඕ ඕක නදකින් ඕකකි පේනක ට දක්කුරු හැි නොනිකම ඕ ඕකට මංකරන්න වැඩි බං එන්න යකික් වෙලා ෝගේ බෙල්ලකන්්ට කියනවද නැද්ද දැඟවල්ල කියවෙන් නෙද්දවා ඕවා කියවෙනවා ඔ කියනවා පිරිසමදි කියේනවා අන ඒනන සහගහන් ටෝනෑමය කරපු දේට කියවන්න ඇදීම කියවනවා ඇයි හේතුව දවේශය මෙනෙහි වන ස්ුභාවයෙන් යුත්තයි. අනුන් විසින් තමාට කළ වරදම මෙනෙ වන සවභාවය යුත්තයි. අනුන්විසින් තමන්ට කරන හානියම මෙනෙ වෙන සුභාවම යුත්තයි. ධර්මය මෙනේ නොනස්වභාාවයුක්තයි. මොක දේ අස්ෘතවත් පුතජ්ජනයා. ඒ අස්රෘතුවක් පුතජ්ජනයාගේ ඒ අප හැදීම. එතකොට සුතුවත් ශ්‍රාවකයක් කොහොමොද. මෙනෙහි වන ස්වභාව යුක්තයි ශස්තෘන් වහන්සේ මෙනෙහි වන ස්වභාාවවි යෙක්තයි. ඒ ධර්මය මෙනෙහි වන ස්වභාාවෙන් යුක්තයි. ශ්‍රාවක සංඝයා, මෙනේ වෙනස් ධානීසිහි කලා. ඒ කාන්තාව තමන්ගේ පූජාව සහි කලා භාගතුන්හසේගේ ්‍රාවක සංඝයාට පිඩූදේ පූජා කළ එ ලපටී වන්නේෙමේ මලක්හරි හිත පහදගෙන පූජා කරන්න පුළුවන් ඒකයි ඒක ඒ විදිීට පූජාකිරම් අපික මලත් පූජා කරනවා ඒක ගරු සරව ඇත්ව හිට පහදව ගෙන පූජා කරන්න පුළුවන් එක මලක් උනක් පුළුව ඒක වැදගත්වෙන්නේ වේදම නෙමෙයි පූජා කරන අවස්ථාව යාගේ හිතේ ඇතිවෙන ප්‍රසන්න බව ඒකයි වැදගත්වෙන්නේ. ඇති ඒ නිසා ඒ විදියට සීකරන්න කොහොමද කියන භාගතුනාාසක සාවක සංඝයාව අඳනාගත්තාව ගුණවසයෙන් එහෙම කරන්න පුළුවන්. කොහොමදේ සුපටි පන්නෝ භගවතු සාාවක සංගෝ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි මනා පිළිවෙටින් යුක්තයි. මකද්දේ පිළිවෙට රාගය දුරුකරන පිළිවෙටින් යුක්තයි. දවේශය දුරුකරන්න වූ පිළිවෙටින් යුක්තයි මෝහය දුරුකරන්න වූ පිළිවෙටින් යුක්තයි ඒ තමයි සුපටිපන්න උජුපටි පන්නෝ භගවතුූ සාාවක සංගෝ, භාගවත වාසගේ ශාවක සංඝයා, රිජු පිළිවෙටිින් යුක්තයි. මකද රජු ප්‍රතිපදාව. ආර්්‍යස්ථාගික මාර්ගයයි. ආර්යස්ථාංගි මාර්ගයටි කන කෙලිම් පාර කියල. වක්්‍ර නැති වංගු නැති. සෝවාගුනත් වංගුනෑ කෙලිම් පාර. ඒ පාරතියන සොවාං වෙච්ච කෙනා වැටෙන්නේ යම් පාරිකට දේපාර කෙලීම යන්නේ කොහටද නිවනට ඒක දේශනා ක ලතියන්න කොහොමද වේගෙන් ගලාබසින වතුරු ඇති අවස්ථාවේ ගංගානදිය යම් බදුද එබඳුය. නුඩහට වැහැලා වේගෙන් ගලාබසින වතුරෙන් යුත්ත්‍රයි ගංගා නදිය ගංගා නදී ගලන්නේ වක්‍රව වනාට යන්න කොහටද සාගර සාගරය දක්වා. එෙදකොට සාගරයට පිවිසෙන ජලයට වැටිනවාන යම්කිසි දෙයක් ජලපහර වේගවත් නන්ගේ කෙලීම සයුර බලා යන්නාසේ ආර්යස්ථාගික මාර්ගයට පිවිසන මද ශ්‍රාවකයා ඔහු කෙලීම නිවන කරා යයි එදකොට ඒ රජුමාවත ඒ රජුමාවතට පිළිපන් හෙයින් ශ්‍රාවක සංගයා උජුපටිපන්න කල කියනවා. ඊලඟෙන ඥාය පටිපන්න න්‍යාය ප්‍රතිපදාවට පිළිපන්. න්‍යය ආරය න්‍යායට පිළිපන් ශ්‍රාවක සංගයා ආරි සත්‍යවබෝධ කරන්න වූ ආරි සත්‍යබෝධ කරන්න වූ වැඩ පිළිවෙලට පිළිපන් නිසා ශ්‍රාවක සංගයා ඥාය පටිපන්නයි සාමීචි ප්‍රතිපදාවෙන් යුක්තයි. ශ්‍රාවක සංගයා දෙෙතිස්කතාවෙන් තොරයි. ශ්‍රාවක සංගයා දස කථාවෙන් යුක්තයි. සාමීජ පටි පන්නයි. කෞුදේ ශ්‍රාවක සංගයා සෝවාන් පලේට පත් වූ කෙන සෝවාන් මාර්ගයේ ගමන් කරන කෙන සෝවාන් පලේට පත් වූ කෙන සකදාගාමී මාර්ගී ගමන්කරන කෙනා සකදාගාමී පලේට පත් වූ කෙන අනාගාමී මාර්ගයේ ගමන්කරන කෙන, අනාගාමී පලේට පත් වූ කෙනා රහත් මාර්ගයේ ගමන් කරන කෙනා රහත් පලේට පත් වූ කෙනා වසයෙන් පුරුස පුද්ගලයෝ අට දෙනකේ ර යගොලයෝ හතර දෙනයි මොකදදේ සෝවාම් පලේට පත්වනා කියම කෙනෙක් එතිකට සවාම් පලේට පත්වෙච්චෙක් කෙනා තුළ තියෙනවා සුවාන් මාර්ගයේ ආපු බවත් පලෙන් යුක්ත බවත් එතුර යුගලයි. සකදාගාමී කෙනෙක් ඉන්නවා එයාට තියෙනවා සකදාගාමී මාර්ගයේ ගමන්කරපු බවත් සකදාගාමි පලේ යුක්ත වූ බවත් අනාගාමි කෙනෙක්කෙන්වා. එයට තියෙනවා අනාගාමී මාර්ගයේ ගමන් කළ බවත් අනාගාමි පාලෙන් යුක්ත වූ බවන්. ප්‍රහතන් වහන්සනමක්කෙන්වා. රහත් මාර්ගයේ ගමන් කළ බවත් රාත්පලින් යුක්ත බවත් ආන්න යුගල වසයෙන් හතරයි. ඒ ශ්‍රාාවක සංඝයා ආහුනේය ආහුනේය කියන්නේ දුරඉද ලවහරි ධනමානාදිය ගෙනල්ල පූජාවල් කරන්නට සුදුසුයි. පාහුනේය ආගන්තුකයෙක් පසයෙන් තමන් ඉන්න තැනට වැඩම කරපු වෙලාවට උපස්ථානයට සුදුසුයි දක්කිනේය පින් සලකාගෙන යමත් පූජා කරන්න කැපදීන් පූජා කරන්න සුදුසේ අකපදෙන් නෙමේ කැපද පූජා කරන්න සුදුසී. අන්ජලි කරණීය ඕ වැඳුම් පිදුම් කරට දැකහුුණස්සිින් ැගිටින්ට ඉදිරිහහි බිමවාඩිුවෙන්ට සුදුසුයි. අනුත්තරම් ප්ඥකතන් ලෝකස්ස ලෝකයාගේ උතුම් පින්කෙතයි. මේ විදිීට ශ්‍රාවක සංඝයා ගැන මැනෙහිවන ස්වභාවයෙන් යුක්තයි. දැම්බලන්න හිතලා ඉස්සර අපේ රටේ හිටපු අය රජවරු හිටියා. උපාසක උපාසිකා වෝ හිටියා, භික්‍ෂුන් වහන්සලා හිටියා මේ වගේ ගතිගුණ තිබිච්ඡය. මක්දී ශෘතුවත් ආරය ශ්‍රාවකයන්ගේ ගතිගුණ. මොනෝද ශෘතුවත් ආර්ය ශ්‍රාවකයන්ගේ ගතිුණ භාග්‍යවතුන් වහන්සේ මෙනෙහිවන නිතර මෙනෙහිවන ස්වභාවයෙන් යුක්තයි. ධර්මය මෙනෙහිවන ස්වභාාවෙන් යුත්තයි. ශ්‍රාවක සංඝයා මෙනෙහි වන ස්වභාවයෙන් යුක්තයි. එදකොට ඒ නැතිවමනවාද භාග්‍යතුන් වහන්සේ කෙරෙහි අපහැදීම මෙනෙහි නොවේ. ධර්මය කෙරෙහි අප හැදීමක් ඇති නොවේ. ශ්‍රාවක සංඝා කරෙේ අප හැදීමක් ඇති නොවේ. ඊළඟට, ආනම්දයන් වහන්සේ වදාලා ආශම සාරිපුෘතයන් වහන්ස අසුතුවක් පුතජ්ජනයාට තියෙනවා දුසීල්ල බව මොකද අස්තුව පුතද්ධනයායට තියන්නේ දුසීල බව තියෙනවා මොකද දුස්සීල බව කියල යන්නේ නොහික් මෙෙන බව හික්මන්නේ නැති බව නොහික් මුණු බව දුස්සීල බවතියන එකිනාගේ ස්වභාවය මොකක්ද. ප්‍රාණගාතයට පත් පසි ප කරනු යෙදෙයි ද ඔහු ප්‍රාණගාතය කරයි. සොරකමට කරුණු යෙදෙයිද ඔහු සොරකම් කරයි වැරදිකාම සේවනයට කරුණු යෙදෙයි ද වැරදිකාමය යෙදෙයි. බොරුවට කරුණු යෙදෙයිද බොරුව කරයි. මත්පැම් මද්‍රව්‍ය භාවිතයට කරුණු යෙදෙයිද මත් පැන් මද්‍ර්‍ය භාවිතා කරයි අන්න පුතජ්ජනයා. අව පරිසර යෙදෙනකොට වෙනස්වෙනවා. හික්මීම තුළ රැඳීන්ට බෑ. පුතජ්ජනයාගේ ලක්සණේ. පිරිසඉන්නවා කියමු පිරිසක්කන්නවා කේලාම් කේ කියය ඔන්න මෙට්ටේ සද්ධ යහගෙන ලංවෙනවා. අහගෙන ඉන්නවා. පුතජ්ජනයාට ඉන්න බැෑනිි ශද්ධව. මොකද්දී පුතජ්ජනය කරන්නේ. ඒකට ඒකට මූඩ ගෙඩි දෙනවා. ඒකතම පුතජ්ජනයාගේ ලක්සන්නේ. පිරිසක්ක කතා කර කරින්දේදී එක්කනෙක් කියනවා බලන්න අරම කලා මෙහම කලලා ඕකුම් මරන්ටෝනේ කියන කියනකොට පුතජ්ජනය මොකද කියන්නේ ඒක යස යසයි වැඩේ මරන්ටම යෝනය කියනවා. ගො පුතජ්ජනයාගේ ස්වභාවේ තමයි දුස්සීලවන ස්වභාව යුක්ත බව දුස්සීලවන ස්වභාවේ යුක්ත බව. පුත්ජනයට සී උපදුවගන්ට එහම ත හික්වීම තුළ නැදීන්ට බෑ. ඒ නිසා පුත්ජනයා මරණි මතු නිරේ උපදිනවා. කේ ශෘතවත් ආර්ය ශ්‍රාවකයාට ඒ ලක්ෂණේ නෑ කියේනව. ෘතවත් ආර්ය ශ්‍රාවකයාට ඒ ලක්ෂණය නෑකනවා. සුතුවත් ආර්ය ශ්‍රාවකයාගේ ලක්‍ෂණයේ තමයි ආර්යන්ගේ ප්‍රසංසාාවට. ලක්වන්නා වූ හික්මීමෙන් යුක්තයි මොකක්දේ ප්‍රාණගාතයට කරුණිය දෙනවා න පුත මේ ප්‍රාණගාති කරන්නෑ ලංකාවේ කතාවත් තියෙනවා එක උපාසකයක් දරකඩන්ට ගිය කැලි දරකඩන්ට ගිය වෙලා පොරවක් කරන් ගිය ගියපු වෙලාවෙේ මෙයාට පෑගුණා මා පොළගෙක්ව පොළගෙක් නෙ පිඹුරෙක්ව පිගුරාක සැනම් මෙ වෙලා ගත්තා මෙයාගේ අතේ තියුණ පොරෝද මෙ පිබුරාගේ බෙල්ල අල්ල ගත්ත මෙෙම ද පොරෝ අතේතියන් කාපනා කළ මෙතෙක් එකකට මතක් වුණේ තමන්ගේ ප්‍රාණ ඉම ස ප්‍රාණි මතක් වුණේ නෑ සීල්ලි මතක්කුණ මං මෙටෙක්කල් නොකඩකොට ආරක්ෂා කළා මගේ පංච සීලි තැම් මගේ අටේ පොරෝතියන මේකගේ බෙල්ල කපාදාන්ට පුළුවනි මං මොකොද කරන්නේ නෑ මට ප්‍රාණි ඕනෑ මට සීල්ලි ඕන කියලා පොරෝ වීසි කළ. වේ ලංකාවි ප කතන්දර තියෙනවා හෙම පොරව වීසි කළ ආශස්් චරයයි පිඹුර ආතෑරල ගියා විහාරිි ගිහිල්ලකිව ස්වාමීනී මට මෙහෙම වනාා කියලා ඒ මොකද්දී ඒ අවස්ථාවේදී එයාට මතක්කුණේ සීල මිසක් පනමේරගැනිල්ල නෙමේ ඒවගේ අයවා ශෘතුවත් තාර්ය ශ්‍රාවකයාගේ ස්වභාවේ තමයි සීලය මතක්වීම. අස්ෘතුවත් පුතජ්ජනට මතක් වෙන්න සේලෙ. හොරකං කරන්න හිතෙනවා. අස්ෘතුවත් පුතජ්ජනයාට හොරකමට හිත ගියානං හිත කියන මේක ගනිින් මේ ගනිින් මේ ගනිින් කියල ඒක මතක් වෙනවා මිසක්කා. සීල්ලි මටක් වෙන්නේ. ස්ෘතුවත්තාර්ය ශ්‍රාවකයාගේ ස්වභාවය සීලයේ මොතක් වීමයි. වැරදිකාම සේවන. ඔන්න තමන්ගේ අපික ඔන්න බිරිඳනෑ බිරිඳ නැතිවුණ දරුවූ ඉන්නවා. තාච්ච අධිෂ්ඨාන කරනවා මං වෙන විවාහැක් කරගන්නේ මන් මේ ළමයිට හදාගෙන ඉන්නවා කියලා දැ අම්මනෙම මේ ඉන්නේ ළම හදන තීරණය කළේගැ කවද. මං මේ ළමයි ටික බලාගෙන ඉන්නවා කියලා. එතකට ගෑනු කෙනෙක් දකිනවා මේක කෙල්ලක් දකිනවා මේ දරු තුන්දිනත් හගාගෙන මේ ස්වාමිය ඉන්න අපූරුව මේ ජාතියේ ස්වාමියෙක් ළමයි තුන්දිනක් එක උුනක් කමක් නෑ කියල. ඔන්න මෙතන්ට බැල් මෙහෙලනවාර ගෑනු එකෙන. එතකොට අර තාත්තා නිරන්තරින් සීලී මෙනිහිවන ස්වභාවෙන් යුක්ත නඟොන් එනවා අනේ මංමියාවේ අයියාට උදව් කරන්ටයි. ළමයිට සම්බෝලයක් හදා දෙෙන්ටද නංගියකඋඹගිහින් ඉෙදර හදාපන් මට හදන්ට පුළුවනි සම්බෝල අහුවෙන්නේ ද දැලට අහු වෙන්නේ එතකොට කියනවා අනේ මේ ළමයි ගැෙන බලාගන්නටත් වූ නෑනුව අයියාට මේ ගැලක්සිෆෝර්ණ එක කරන්දෙන්ටද නංගීයේ උඹතියාගංගු බේෆෝ එක. ඇයි අහුවෙන්නේ ඇ අහුවෙන්නන්නේ ඇතිේ අධිෂ්ඨාන කරගත්තු කාරණී තුළ ඉන්නවා හික්මිල්ල. එහෙම අදත් ඉන්ඩ පුළුවන් කලාතුරකින්. ඉන්න පුළුවන් හදට එහෙම උනේ නැත්්ට? නැත්තමකදකෙන් හොඳයිමම් බලන්න අන්න සිදුර හැදනෝ එහෙම නෑ සීලය කියන්නේ නිතර සිහිවිය යුතුය එක නිතර සිහිවිය යුතුකා. එෙතකොට ඔන්න බල කලලා ඔන්න මගුල් ගෙදරකට කියා කිය අදවිතර බීපන් අනිින්ද්‍ය අවස්සල නොබිහිටහන් කමන්නේ අපි සතුටු කරන්නට අපිනින් බීපිය. එතකොට මතක් වෙන්නේ යාළුවන් ගොනෙමයි ඒ අවස්ථාවනම නෑ මේ අවස්ථාවයි මට ලැබෙන නිින්දාමං විදිින්නක් මං භාගවිතුන් වහන්සේ ඉදිරියේ මම ප්‍රති්ඥාව දුන්නම මේ පරිහරණි කරන්නේ මේ මත්පැම් මද්‍රවය පාවිච්ි කරන්න නෑ කියලා දැන්ට සීලෙ මතක් වෙන්නේ ලැච්ජ වෙන්නේ සීලෙ මතක් වෙන්නේ කියනවනේ මන් ලැජ්ජාවට බිය්වා. බේරෙන්ට බැරිනිසා බියව්වා ඒ මොකදෙහි තුවිතුරතින් ලොකුණයමකදද ඒ පරිසරය තුළ තැනක් ලැබීම ආග සීලයෙන් යුක්ත කෙනා එබන්ඳු ආකාරයටි නැතව නිරන්තරය මෙනහි වන ස්වභාවයෙන් යුක්තයි. එතකොට ස්ෘතුවත් තාර්ය ශ්‍රාවකයාගේ ලක්ෂණයමොකද මන්ගේ සීලයේ තමන්ට මෙනෙහි වෙන ස්වභාවෙන් යුක්තයි එතකොට සෘතුවත් සාර්ය ශ්‍රාවකයායට තියනවා ප්‍රහාණය කළ ලක්සන හතරකුයි පිහිටුවාගත් ලක්සන හතරකයි මොකදද ප්‍රහණය කළ ලක්සන හතර බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපහැදීම ඇතිවෙ නෑ එක ප්‍රහාණය වෙලා ඊළඟට ධරමය කෙරෙහි අප හැදීම ඇතිවෙන්නේ ඒ ප්‍රහණය වෙලා ඊළඟට ශ්‍රාවක සංඝයා කෙරෙහි අප හැදීම ඇතිවෙන්නේ ඒක ප්‍රහණය වෙලා ඊළඟට දුස්සීල බව ඇති වෙන්නේ ඒක ප්‍රහණය වෙලා ඊළඟට ස්ෘතුවත්තාය ශ්‍රාවකයාගේ ලක්ෂණයමොකක්ද බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම මෙනෙහි වන්න ස්ුභාවෙන් යුක්තයි. ධර්මය කෙරෙ පැහැදීම මෙැනෙහි වන්න ස්ුභාවෙන් යුක්තයි. ශ්‍රාවක සංඝයා කෙරෙහි පැහැදීමමැනෙහි වන්න ස්වභම යුක්තයි ශීලය රකින සුභාවන යුක්තයි. ක තමයි ස්ශෘතුවත් ආර්යශ්‍රාවකයාගේ ලක්ෂණය. එට බුදුරජාණන් වහන්සේ වදාළ මහනනී ආර්ය ශ්‍රාවකයා මෙකතිනි දුග්ගතිී කෙන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාලා ආර්ය ශ්‍රාවකයා ඒ මෙනි වෙනස භහන් යුක්ත නං. බුදුරජාණන් වහන්සේ එබඳුවායට කියනවා මෙයාල සෝතා පන්නයි. එබඳුවායට කියනා මෙයාලා සතරාපායෙහි නොවැටෙන් ස්වභාවින් යුක්තයි එබඳු ඇයට කියේනවා මෙයාලා ඉස්්තිිරවම නිවන්දාකිනා අය. එයාලටයි කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ දු්ගති සූත්‍රයේ මහන නියෝ ධර්මයයක් හතරෙන් යුක්ත නගාරය ස්ශ්‍රාවකයා සියල්ලු අපායි බහින් නිදහස් කේනවා. මොකෙන්ද නිදහස් සියලු අපායි බහින් නිදහස් කියනවා. ඒඟට බුදුරජාණන් වහස දේශනා කරනවා ඒෙහි ික්කවේ අනුකම්පයි යාත මහනෙනී ඔබ යම්කිසි කෙනෙකුට අනුකම්පාවක් ඇත්නම්. ඒච සෝත බම් අ්්‍යෙයුම් ඔබෙන් ඔබට සවන්දිනවා කියලා යමෙක් ගැන හිටෙනවානම්. යාලුව වෙන්ට පුළුවනි ඥාතීන් වඩ පුළුවනි නෑ දෑයෝ වඩ පුළුවනි තමන් පවලි කට්ටිය ෙන්ඩ පුළුවනි ඒ අය ඔය සූතාපත්ති අංගහතරී සමාධංකරවන්ට කේනවා. මොනදේ අංගහතට නිතර නීතර භාග්‍යවතුන් වහන්සේ සිහිවෙන බව ගුණවසයෙන්. ඒළඟට ධර්මය සිහිවෙන බව. ආරය මහා සංගරත්මය ගුණවශයෙන් සිහිවෙන බව සීලයෙහි පිටම් සිටින බව මේකේ පිහිටවන්න කියනවා. නිවේසයේ තබ්බා ඒක පදිංචිකොරවඩ කියනවා හන්න පදිංචිකරවන්න කියපුගේ මොකක්දේ බුදුරජාණන් වහන්සේ කෙ පැහැදීම තුළ පදිංචිකරවන්න කිව ළමයිව ඥාතීංව තමන් ආදරයනං යමෙකුට එයාට එයාස ඒව පදිංචිකරවන්න්න කිව බදුරජාණන් වහන්සේගේ පැහැදීම තුළ ඒ පදිංචි කරවන්නයි කිව්වා ධර්මය කරේ ඇති පැහැදීම තුළ එය පදිංචි කරවඩ කිව්වා ශ්‍රාවක සංඝයා කෙරෙහි ඇති පැහැදීම තුළ එ පදිංචි කරවඩ කිව්ව සමාදං වූ සීලෙ තුළ පදිංචි කර වඩ කිව්ව පදි්ඨාපේ තබ්බා එය පිට වඩ කිව්යක මොකේද පිහිටවඩ කිවේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති පැහැදීම තුළ ධර්මය කෙරෙහි ඇති පැහැදීම තුළ ශ්‍රාවක සංඝා කෙරෙහි ඇති පැහැදීම තුළ සමාදංගූ ශීලේ තුළ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මහනිනි මේ සතරමාභූතයන්ගේ මොන සතරමා අභූත, පටවීඩාතු, ආපෝධාතු, ෝධ වායෝධහතු මේවෙන් පටවිධාතුූ කැන මොනවාද බාහිරක් තියෙනවා අබ් ආර්්‍යත්මිත්තියවා බහිරී අපි අතාරිමු ආධ්‍යාත්මික පටවිධාතුූ කියන්න මොකක්ද කේස් ලොම් නිය දත් සම මස් නහර ආදී වශෙන් අපි ඉගෙන ගත්තු දේ ආපෝධාතු යෝ බුදුරජාන් වහන්සේ වදාන සිය්‍ය තට්ටම් මේවා වෙනස්වෙලා යනවා. මේවා පටවීදාතුව වෙනස්වෙලා යනවා. ආපෝධාතුව වෙනස්වෙලා යනවා තේජෝධාතුව වෙනස්වෙලා යන්නවා වායෝධාතුව වෙනස්වෙලා යනවා කියනුව නමුත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදුනු කෙනා පැහැදුනු වාර්යශ්‍රාවකයා සතරාපායේ වැටින්නේ කියලා වදාළ කරුණක් ඇදද ඒක වෙනස් වන්නේ කියනවා. මේ පටවිධාතු වෙනස් වෙනවා පෝධාතු වෙනස් වෙනවා තයජෝධාතු වෙනස් වෙනවා බධ වමු. කවදාවත් මේ බුදුරජාණන් වහන්සේ කරේ පැහැදුනු ශ්‍රාවකයා සතරාපායි වැටෙන් ඇති ස්වභාාවෙන් යුක්තයි කියල දේශනා විටයෙනවාද ඒක කවදාවත් වෙනස් එෙන්නෑ කියා. එහෙනම් ඔබ කැමතිද බාදරය කරනයි නිරය යනව දකිද නෑ ඔබ කැමතිද බාදරය කරනයි පෙරේතය වෙලා අනුන්ගේ සොට්ටු අසූචි කකා ඒවල් ලෙවකකා අනුගේ ධඩිය කුණු කෙල ලෙවකකායින්වා දකින කැමතිද. අනුංගි තුවාදවල සැරව ලෙවකකායින්නවා දකින්න කැමතිද ඔබේ නාති දරුවෝ නෑන තිරිසංසක්ති වෙලා දුක්විඳනවා අඉන්නවා දකින්න කැමතිද නෑ එනම් මේ අපාදුකෙන් නිදහස්වලා අයන්නවා දකින්න කැමති නං ඒනම් ඒගොල්ලො හිසිටින්න ඕනෙ කොහෙද බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසල්වෙන්න පැහැදීම තුළ බුදුරජණන් වහන්සේ කෙරෙහි නොසල් පුත්ජනයාගේ පැහැදීම සෙල්ල වෙනවා මේ පහදිනා පොඩ්ඩක් හමයා වෙනකොට මේ බඳනවා පුතජ්ජනයාගේ පැහැදීම වැලනෑ ඒක වතුරේ යෙම එමකක් අප පැහැදීමෙන් කියන එක ඒක තම එළඟට විපාක දෙන්නේ තිය නිසා ඒළඟට බදුරජාණන් වහස වදාලා පටවිධාතුව ආපෝධාතුව තේජෝධාතුව වායෝධහතුව කියන සතරමාදහතු අනිත් වෙලා නම්. නමු ධර්මයකිරී පැහැදීමෙන් යුක්ත කෙන සතරාපායින් නිදහස්සුනාකෙලයම් ප්‍රකාශයක් ඇදද වැටන්නේ කියලා. ඒක වෙනස්වෙන්නේ ඒක වෙනස්වෙන්නේෑ. සංඝ්‍යාකිරේ පැහැදීමෙන් යුක්තගෙන සතරාපායෙන් නිදහස් කියලා යම් ප්‍රකාශයක් භාගිතුන්න්නසි වදාලද ඒක වෙනස් වෙන්නේ? නෑ. සීලයෙන් යුක්ත කෙනා සතරාපායෙන් නිදහස් කියලා ගම් ප්‍රකාශයක් වදාලද ඒක වෙනස්වෙනි ෑ බලන් දෙතුකොට මේ සෝතාපත්තියංග මොනතර වටින්වාද නේද. එකට මේ සෝතාපක්තියන්ගයන්ගේ පහිටන්ඩ බැරිනම් අපි සෝතාපත්තියන්ගයන්ගේ පේට අන්ඩ බැරිනම් නිදකින් අපි නේද. ඇයි කිසි වැඩක්? නෑ කිසි වහසනාවක් නෑ කිසි ලාභයක් නෑ කිසි පිළිසරනක් ෑ එහනම් ලාභය පිළිසරණ ඔක්කෝම තියනෙ. මේ අංගහතර තුළ පිහිටීමටයි. එන අපි කළියයුතු පුද පූජා වේරවිහාරය චෛත්‍යවන් ද නමේ උක්කොම කරන්නේ මොනුවටද. මේ සූතාපත්ති අංග හතර උදෙසා ඒ හතර උදෙසා උදව්වක් නැත්තං ඒක වැඩක් නෑ. ඒ කරන පුද පූජාවක්වත් වැඩක් නෑ මේ හතරට උදව්වක් නැත්තං. උදවල බෙන්ඩුවන මේකට මකක්ද බුදුරජාණන් වහන්සේ කෙරෙහි. ඇබැයි ඒක ඇතිවෙන්න කාටද ශෘතු අත්තාර්ය ශ්‍රාවකයාට. එහනම් මේක කරන්න තියෙන ධර්මය තුළින්මයි. ධර්මය රහාම වෙන්නේ වෙන දෙයක් කරහන්න මේ පුද පූජවලහා වෙන්නේ මේක සිද්ධ වෙන්නේ ධර්මය හරහා එතුකර ධර්මය තුළමයි මේක වෙන්නේ බුදුරජාණන් වහන්සේ කරෙහි නොසෙල්ලුන පැහැදීම යුක්තවීම ධර්මය කරෙහි නොසෙල්ලුන පහැදීම යුක්තවීම ශ්‍රාමක සංඝා කරෙහි නොසලවීම පැහැදීම යුක්තවීම මෙෝ ඇතිවෙන්නේ ධර්මය හරහමයි ල ිතින් ධර්මය රහයම ගියහාම කෙතකොට කෙනෙකුට ආස ඇතිවේද අනේ මම් මැරුණහම මගේ මල්ලකන්ද ලස්සන්ට සරසාවිී මාව ලස්සන්ට උඩරට ඇතු මන්දල මිනී පෙට්ටිය තියාවි අසවල් වසොල් කට්ටියට වේලාසනී පනිමට දී පංහොන්දේ ඔන්න දැන් කියනවා ගුල්ලටත් තිෙන්න්න කියාපන් මරණිට දැ මේ මැරිල අපායන්නේ මේ ඔක්කොම් බලාපොරොත්තියන්නේ සම්මාන මොකේටද පටවීයාපෝතයජවායකන සතර මාධාතුන්ට සම්මානි බලාපොරොත්තු මොකේටද සතර මහධාතුන්ට සුළුකාලෙකින් ඒක මිනි පෙට්ටි දාලා සරසලා ගුණ කතා කියලා ඒ සතර මාධාතුන්ගෙන් යුක්ත වෙච්ච සරීරේ ගැනහිල්ලා දවන්න එෙද්ද. දවනවා. පුච්චල දානවා. එක්ක වල්ලල දානෝ. එහෙමන ඇත්තන් ගේඒ කාලිකලිය කොහොමද. අමුසොහනට දානවා. එයකට මොකද වෙන්නේ. විජුල්හිීනුව කනවා කාක්කු කනවා, හිිල් කනවා බල්ලු ඇවිල්ල කනවා මේ විදිර නොවේ කාකාරයක නමුත්යා හොඳවට පුරුදු කරපු හිතක් ඇද්ද. භාගවිතුන් වහන්සේ නැවත නැවත මෙනෙහි කිරීමෙන් පුරුදු කළ හිතක් ඇද. භාගිතුන් වහන්සේ වදාල ධරමය නැවත නෙවත මෙනෙහි කිරීමෙන් පුරදු කළ හිතක් ඇද්ද. භාගිතුන් වහන්සේ ශ්‍රාවක සංඝයාගන නැවත නැවත මෙනෙහි කිරීමෙන් පුරුදු කළ හිතක් ඇද්ද. පමන්ගේ සිල්ලත් බව පුරුදුකරපු හිතක් ඇද්ද. තමන්ගේ තයාග පුරුදු කරපු හිතක් ඇද්ද. ාගතුන් වහන්සේගේ ධර්ම විස්තර වසය මෙනෙහිකට පිටක් ඇත්ද ඒකට මොකද වෙන්නේ. ඒක යනවද දුගතිය නෑ සුගති ගාමී වෙනවා. එතට බුදුරජාණන් වහන්සේ හාපුරා කියල ධර්ම දේශනා කොට වදාලිය අද වගේ ඇසලපුම් පොහෝ දවසක ලෝක සත්වයාට මේ සුගටියයේ දොරට්ට විවෘත කරල දෙටත් දුගතිය දොරටු වසා දමටත් නොවෙද. අද වගේ දවසක තමයි සතරා පායදුරටු වැවුණේ. භාග්‍යතුන් වහන්සේ පළවෙනි ධර්ම දේශනා පාත්‍රවා වදාළවෙලේ අපගේ කොණන්්ඩං්ඥන් වහන්සේ කොන්්ඩන්්ඥන් වහන්සේට දහම් මෙස පහල වුණා ධම්ම චක්කුම් උදපාදි දහම් මෙස පහල වුනා මොකක්දේ දහම් මැස යංකංචි සමුදේ දම්මන් හේතුවන්ගෙන් හටගන්නා ස්වභාමියුක්ත යමක් ඇත්ද. සබබන්තන් නිරෝධ දම්මගේ සියල්ල නිරුද්ධ වෙලාන ස්වභා යුක්තයි කියලා. පහල වනා කෙලෙස් මල රහිට අවිද්‍ය අමලකට රහිත දහම් ඇස. ඒකිවේ චතුරාරි සත්‍ය ගැන සත්‍ය ඥානය ඇති වුණ. මොකදද ඇති වුණේ සත්‍ය ඥානය ඇති වුණා. ඉතින් බලන්ඩ මෙහෙමකක් අපිහිටම විශේෂෙන් ඔබ ගහියි ඔබට ගොඩක් මමාරුම මේ ධර්මයේ හැතරෙන්ට. ඔබ නිරන්තරින් දරුවන්ගේ ප්‍රශනවල් පැටලි ඉන්නවාද නැද්ද. ඉන්නවා ගෙදර ප්‍රස්ථමුල පැටලි ඉන්නවා ද නැද්ද. ආර්ථික ප්‍රස්ථෝල පැටලි ඉන්නවා ද නැද්ද. ඉවා ඥාතිමිත්‍රාදීන්ගේ ඇතිවිෙන ප්‍රස්වල පැටලි ඉන්නවාද නැද්ද ඇතන් විට සතුර ූපද්‍රවෝල පැටලි ඉන්නවා ද නැද්ද. ඉන්ඩ ඉඩ තියෙනවා. මේ ඔක්කෝම මැඩ්ඩේ වැඩිපුර මෙනහිවෙන්නේ ඒවා නං. හිත විවෘජ්ච වෙලා තියන හිත පරිභාවිත නැත්න හිත පුරදු කරලා යෙන්නේ කුසලේ ද අකසලේද අකුසලේ. අකුසලේ පුරවෙච්ච හිතක් කොහොම දෙදික පාට සුගතියට හැරෙන්නේ. අකුසලට පුරදවෙච්ච හිතක්. සුගති කරා යන්න යනවා කියන එක බොහොම හිතාගන්න අමාරුදයක්. නමුත් කුසලේට පුරුදු කරන්න තියෙන මේ සෝතාපාතියංග ඔබ වීරෙන් ඇතිකර ගට්තුොත් නිරන්තරයෙන් භාගතුන් වහන්සේ මෙනී වෙන ස්භාවය චරිතයක්කට අවෝත්. භාගවිතුන් වහන්සේ වදාල ධරමය මෙනෙහිවන චරිත ස්වභයකපට ඇති වුුණොත්. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංගයා මෙැනෙහිවන චරිතස්වභාගඇතවුණොත් හට ප්‍රශනක් වනකොට සාරිපපුත්‍ර මරහතන් වහස තක් වෙන වනන්. මහා මුදගල්ලාන මහරාතන් වහන්සේ මතක්වෙන වනන්. ආනන්ද මහරාතන් වහන්සේ මතක් වෙන වනන්. මහකච්ඡාන මහරාතන් වහස මතක් වෙන වනන්. මේ වගේ අගුලි මාල මහරාතන් වහස මතක්වු රහතන් වහසේලා මතක් වෙන වනන් ප්‍රශ්නැට් වෙන විලාවට එදකොට ඔබේ සිිත සූපත්තුන්නේක උදව් වෙන්න එද ඒක? උදව්වෙනවා. උදව්වෙනවා. ආර්්‍යස්ත්‍රාවකයන් මතක් වෙනවනන්. උදව්වෙනවා. ඊළඟට දිවි පරදුවට තබා සිල්රැකපය මතක් වෙනවනන්. ඔබේ සීලේටක උදව්වක් වෙන්නද්ද. උදව්වක් වෙනවා ටිකෙන්ටික ලාමක ස්වභාවෙන් ඇත් එෙන්ඩ දව්වෙන න නවිදේක. තිිගෙන්ටික ලාමක සස්භාවෙන්. මුද මේ ලාමක බෞති එක්ක තමයි සසරය උපත හැඩි හැදියන්නේ. සසරයේ උපත ලාමක ආත්මෝල්ටි වැටිවැටි යන්නේ ලාමක දාතුවිෙන් ශ්‍රේෂ්්‍ර දාතුවක ඉන්නෙමෙයි. ලාමක ස්වභාවෙන්.යදර අපි ලාමක ස්වභාවෙන් අත්මිදී වැදගත්විදියට හොඳගතිගුණ ඇතිකට ගන්න කල්පනා කළොත් ආංයක තමයි අපට ගොඩාක් උපකාරී වෙන්නේ සාදු සා දම්සිහනද